පස සකස් වන ආකාරයෙන් කැට පොඩි කරලා මේ තවන් පාත්තිය සකස් කර ගන්නවා. බීජ ග්‍රෑම් 40ක් දාන්න එපා මේකට. ඉරලා මේකට හැදෙන්න පුළුවන් මේකේ පරිසරයක් නැහැ. ඊළඟට බීජ ඕන අතර රගෙන විසිරුව හරින්න එපා. අර වීහින වගේ විසිරුව හරින්න එපා. අපි කියනවා මේකට තවන් අර මේ පේලියට දාන්න කියලා බීජ. තවන් පේලියට දාන්න අපි කරන්නේ අඟල් 4න් 4ට මේකේ ඉරඳ ගන්න ඕන. इरांद गणीम पावच अंगाल हतरा कुतर पलल पटिया तवाने सकास्कर अंगाल बाग या सेंटीमीटर या वगे गैम्बरूट बदी नाकार इराक सकास्कर सामान्य इराक कर पास बीज गणांक दश्य सामान्य सीपना देशी या वगे प्रमाण बीज मे इरकट कटे මෙතනදී අපි දිගින් දිගටම වතුර දානකොට අර තවන් පාත්තිය පොඩ්ඩක් තදවීමට ලක් වෙන්න පුළුවන්. මේ පුංචි පැල ඒවායේ මුල් වලට ගමන් කිරීම ටිකක් අපහසු වෙන හින්දා අපි කරන්නේ කෝටුවක් අරගෙන මේ පේලි අතරින් පස් බුරුල් කිරීමක් කරනවා. ඒක හිමින් කරන්න ඕන දෙයක්. මොන පැලවට හානියක් නොවෙන්න අපිට පුළුවන් මේ මෙහෙම වගේ ඉරක් අඳිනවා වගේ කෝට්ටකින් කරන්න. එහෙම කරාම පස්සේ තුන අපි දාන වතුර ටිකක් හොඳින් තවානට උරා ගැනීම සිද්ධ වෙනවා මේ පස් ප්‍රමාණයක් බුරුල් වෙලා මේ බීජ පැලවලට මුල් වලට හොඳ වාතාශ්‍රයක් ලබා දීමක් එයින් සිද්ධ වෙනවා ඊළඟ කාරණේ මතක තියාගන්න ඕන දෙයක් තමයි ගොඩාක් වෙලාවට අපි සාමාන්‍යයෙන් ජල කන්නේ වෙන්න පුළුවන් මහ කන්නේ වෙන්න පුළුවන් අනපේක්ෂිත වැස්සෙන්න පුළුවන් ගොඩාක් වෙලාවට ඒ වැස්සෙන් මේ බීජ පැල ආරක්ෂා කරගන්නවා රාත්‍රී කාලදී වැස්සක් ආවොතින් අපිට මේක වහන්නවත් පොඩි තින් එකක් දාන්නවත් වෙලාවක් නැහැ ඒකින්ද අපි කරන්නේ මේ වගේ සරල आरुक्वाल मैसगन मेक हाउस काले वहां लैसकर जवाल काले सकती मेक पोलती कुड़ी दाना पुलवा जगत पोल तो मेक आरक्षा करें पेन पेल दी बिल पास मे दिटवा शुद्धवस्था मे वन अभी एटम अभी बीच वाकर सती हतरगत अभी चीटों से සිතුන ක්ෂේත්‍රයේ බිම් සකස් කිරීම කරලා කාබනික පොර දාලා දැන් සූදානම් පවතිනවා. හිටවන්න අවස්ථාවේ තියෙන පැල ගත්තාම පස්සේ මේකේ මුලික ලක්ෂණය තමයි අඟල් 5ක් 6ක් උසයි පැලයක්. එක පැලයක කියන්නේ වැඩුණු පත්‍ර 5ක් 6ක් ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි එකක් ගලවලා බැලුවොත් එහෙම ඊළඟ කාරණේ අපි දැන් මේ බීජ පැල හිටවන්න ගන්නකොට අපි හවස් කාලේ ගොඩක් ලාට හිටවන්නේ ශේෂ්ත්‍රයේ වතුර හරවලා නැත්නම් අපි තුන් වතුර මලකින් දානෝ නම් හරි නැත්නම් අබහෝසයකින් දාන ක්‍රමේ හරි නැත්නම් ගොවි මහත්තුළු සම්ප්‍රදායිකව කරන ලියද්දර වතුර හරවන ක්‍රමේදී හරි මේ වතුර හරවලා කරනකොට පළ හවස් කාලේ හිටවන. හවස් කාලේ හිටියන් පස්සේ රාත්‍රී කාලයේදී අර තියෙන සීතලත් එක්ක පළ ටික ටිකක් නැවුම් බවක් ගන්න උදේ වෙනකොට. නැත්නම් උදේ කාලේ හිටවෙමින් වෙන්නේ පවතින පද සූරස්මෙත් එක්ක පළ මැල යන්න පුළුවන්. ඒකින් අපි කරන්නේ හවස් කාලේ පළ හිටවන නම් අපි තවහනට උදේ වතුර දානවා. දේ වතුර දාලි වල හවස 3 4 වෙනකොට තමයි අපිට මේ පැල ගලවන්නේ. ගලවද්දී මේ විශේෂයෙන්ම බඳුන් තවන් වලදී හෝ නැත්නම් ට්‍රේ වලදී තරම් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපි ට්‍රේ එක පිටින්ම හෝ බඳුන් පිටින්ම අපි අරන් ගිහලා තමයි ශේෂ්ත්‍රයට හිටවන්නේ. නමුත් අපි තවාණෙන් පැල ගලවලා ශේෂ්ත්‍රේ හිටවන්නේ යද්දී හැකිතාක් දුරට උත්සාහ කරන්න ඕනේ මේ පසුත් එක්කම මේ පැලේ ගලවගන්න. අපි කෝටුවක් හරි මොකක් හරි අතිස්කෝප් එකක් දැන් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ පස් මුරුල් කරලා මේකෙන් මේ පැල මුරුල් කරලා පස් එක්කම අරගන්න. පස්සෙකම ගත්තාම පස්සේ අපිට පේනවා මේ වගේ මේ පස් කුට්ටියක් එක වගේ තමයි පැල අරගන්න. එතකොට මේ පැලයක් අරගත්තාම පස්සේ මේ පැලේ වැඩිණු පත්‍ර තියෙනවා පහක් හයක් තියෙනවා. එතකොට මේ ශේෂ්ත්‍රයේදී මේ හිටවද්දි මේවා පුළුවන් තරම් අපි එක් ස්ථානයක අපි ගිනව පැල දෙකක් හෝ තුනක් හිටවන්න කියලා ශේෂ්ත්‍රයේදී. එතකොට මේ පස්සෙකම අපිට පුළුවන් ඒ කඩල මේ පැල තුන වෙන් කරගන්න ශේෂ්ත්‍රයේදී. මිලසගාව සුවිශේෂී මොකද बीवागावर तरह अतरावश्य नतिद कुमरी डंगुला तपिट गुड़वा मिल सका कर तमंगे शेष वाले जाले हुदीन बेसैन आकार सकसकर कर जाले हुदीन बेसैन तत्र त्यागन सगावट अतरावश्य वेडी वतुर तिब्बती गुड़ा किलावट दिलीर आसाधन विन पुड़वा मिल सगावे कोलकोड़ी मति कर कलमेक्कावन मैतावन कूड़ितावन मगि सतुन गेन अवबोधेंगे इन सतुन रोग हानि हनुनागन හානි හඳුනාගෙන ඒවට නිසි පිළියම් යෙදීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට එවැනි තත්ත්වයන් එක්ක
පවතින වරින් වර පවතින වර්ෂාවත් එක්ක පවතින දිලීර රෝග ගැන සැලකිලිමත් වෙලා ඒවා පාලනය කිරීම ගැන වැඩි අවධානයක් යොමු කරලා පිරිසකාව සිදු කරගෙන යන්න කියලා මම බොහොම ආදරෙන් මතක් කරනවා. Thank you.